පවතින ඉන්ධන අර්බුදයට විසඳුම් සැවීමට දුම්රිය බලධාරීන් කටයුතු නොකරන බවට චෝදනා කරමින් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ දුම්රිය නියාමකවරුන් අද දහවල් සිය සේවාවලින් ඉවත් වීමට තීරණය කළා. දුම්රිය සේවකයන් එෙහිදී චෝදනා කළේ සේවයට වර්තා කිරීමට ඉන්ධන ලබා නොදීම හේතුවෙන් තමන් දුෂ්කරතාවට පත්ව ඇති බවයි. ඒ අනුව සේවකයන් සිය සේවාවලින් ඉවත් වීමත් සමග කොටුව දුම්රිය ස්ථානයෙන් ආරම්භ වීමට නියමිතව තිබූ දුම්රිය කිහිපයක් දහවණේ නැවූ අතර තව දුම්රිය කිහිපයක් දහවණේ ප්‍රමාද වුණා. එම අවස්ථාවේ සතියන්තයේ ගම්බින් බලායාමට පැමිණ සිටි පිරිසද සමගින් අතිවිශාල ජනතාවක් කොටුව දුම්රිය පොලිස් ස්ථානයට එක්ව සිටියා. කොච්චි සුවර්ණලු ටිකට් දෙන්නේ මෙයාලට එන්න දෙල් නෑලු ටිකට් දෙන්න. උදේ 10 ඉඳන් ටිකට් දුන්නා මේකට. ටිකට් ඉෂු කරන්න නැති බලන් ඉන්නවා මොකද්ද වෙන්නේ කියලා. උදේ 9 වාර ඉඳන් මම මෙතන ඉන්නේ. ටිකට් එක ගන්න කලින් මේ කිසිම කතාවක් කිව්වේ නෑ. කෝච්චියේ තියෙන විදිහට තමයි මේගොල්ලන්ගේ ඔක්කොම වැඩ. මුන් එක ආලංගුවේ මොනවද කියනවද ප්‍රමාදේ මොනවද කියනවද මිනිස්සු යනවනේ. සල්ලි ටිකට් එකක් ගත්තා නේද? බස් එක වත් යන්න අපිට සල්ලි නෑනේ. සියලු ප්‍රවාහන සේවා එන හිට ඇති පසුබිමක තමන්ට ඇති එකම ප්‍රවාහන සේවය වන දුම්රිය සේවයේද අක්‍රීය වීමත් සමග මගින් නොසන්සුන්තාවයට පත් වුණු අතර එහිදී කොටුව දුම්රිය ස්ථානයේදී ඇති වූයේ උණුසුම් තත්ත්වයක්. කියන්නේ මහත්තයා දුම්රිය සාමාන්‍ය සේවා අධිකාරී කියලා එකෙක් ඉන්නව හරකෙක් ඌට කියන්න තිබුණනේ ඊයේ රෑ නැත්තම් අද උදේ කියන්න තිබුණනේ කොළඹට එන්න එපා කෝච්චි නැහැ කියලා. දැන් මෙතෙන්ට ඇවිල්ලා කිව්වා මිනිස්සු කොහමද යන්නේ? කෝච්චිය විතරයි තිබුණේ බස් වල යන්න බෑ හෙන ගණන්. කෝච්චියවත් දැන් කෙලියනේ. ලංකාවේ ඇත්තම ජීවත් වෙන එක පවක් කියලා එතන මෙහෙම බලනකොට. යන්නේ තියෙන ළඟදීම මේ මිනිස්සු එකතු වෙලා තීරණයක් ගන්න තියෙන එච්චරයි. කතා හදයක් නැහැ. කිල්ලම් කාලා තියෙන අපි. හැම දෙයකටම ස්ට්‍රයික් කළා හරියන්නේ නැහැනේ. මුලයක් නැහැ. ඉතින් මුලේ තියෙන මිනිස් වත් කරන්නේ මොලේ නැති මිනිස් වත් කරා මේ ආනිසංසය අනිවාර්යයෙන්ම රටකට සිද්ධ වෙනවා. දුම්රිය සේවකයන්ට ප්‍රවාහන පාසුකම් නිසි ලෙස සපයන්න කියලා අපි කාලයක සිට දුම්රිය පාලන අධිකාරියෙන් ඉල්ලා සිටියා. ඒ සඳහා නිශ්චිත විසඳුමක් ලබා නොදී පැලස්තර විසඳුම් ලබා දීලා මේ වෙනකොට දුම්රිය සේවකයන් නිසි පරිදි සේවයට වාර්තා කරන්න බැරි තත්යකට පත් වෙලා තියෙනවා. මෙලෙස ඉන්ධන ලබා දීලා ඇති වූ ගැටලුවට විරෝධය පළ කරන්න තමයි අද මේ ක්‍රියාමාර්ගයට අවතීර්ණ වුණේ. කාර්ය මණ්ඩලය සඳහා යම් ඉන්ධන ප්‍රමාණයක් ලබා දීමට අදාළ අනුමැතිය ලබාගෙන අද දින අපි ඒ සඳහා ක්‍රියාමාර්ගයක් ගත්තා. නමුත් ඒ ක්‍රියාමාර්ගයේ ක්‍රියාත්මක කරන අවස්ථාවේදී දුම්රිය නියාමකයන් දුම්රිය නවත්වා ඉන්ධන ලබාගෙන පැමිණීම නිසා දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් ගැටලුකාරී තත්ත්වයක් ඇති වුණා අද දහවල්. නමුත් මේ වන විට ඉන්ධන සපයීම සඳහා අවශ්‍ය කටයුතු යොදලා තියෙන්නේ. බලාපොරොත්තු වෙනවා දුම්රිය සේවය යථා පරිදි ක්‍රියාත්මක වෙයි කියලා. වර්ජනය හේතුවෙන් දුම්රිය ගමන් වාර 42ක් අවලංග වුණා. අද පසරුවේ දුම්රිය නියාමකවරුන්ගේ වර්ජනය අතිරේ වූ අතර මේ අද පසරුව වන විට කොළඹ කොටුව දුම්රිය පොලිස් ස්ථානයේ පැවති තත්ත්වයයි. මේ අතර දුම්රිය නියාමකවරුන් අද දහවල් ආරම්භ කළ වර්ජනය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ධාවනය වූ දුම්රිය 3ක් නාවලපිටිය දුම්රිය ස්ථානයේ පැයක පමණ කාලයක් නතර කර තිබූ අතර එහිදී දුම්රිය සේවකයන් සහ මගින් අතර උණුසුම් තත්ත්වයක් හටගත්තා. මේ අතර අද පෙරවරුවේ සිට කොළඹට පැමිණීමට විශාල පිරිසක් දුම්රිය ස්ථානවල රැඳී සිටියද දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු වීම හේතුවෙන් මගින් දැඩි දුෂ්කරතාවකට පත් වුණා. ඉන්ධන අර්බුදයේ හේතුවෙන් මතු ඇති ප්‍රවාහන ගැටලු නිසා දුම්රිය කාර්ය මණ්ඩලයට සේවයට පැමිණීමට නොහැකි වීම හේතුවෙන් අද දිනේ සැලසුම් කළ කාර්යාල දුම්රිය ඇතුළු දුම්රිය ගමන් වාර 22ක් අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා. මේ අතර බස් ගාස්තු ජාතික ප්‍රතිපත්තියට අනුව අද සිට 122කින් බස් ගාස්තු ඉහළ දැමීමට අවසර ලැබීමත් සමග රුපියල් 32ක්ව පැවති අවම බස් ගාස්තුව රුපියල් 40ක් දක්වා ඉහළ ගියා. නව සංශෝධන අනුව ඉහළම සාමාන්‍ය සේවා බස් රථ ගාස්තුව රුපියල් 3000ට ආසන්න වී ඇති අතර ඒ අනුව කතරගම සිට යාපනය දක්වා රුපියල් 2417ක්ව පැවති සාමාන්‍ය සේවා බස් ගාස්තුව රුපියල් 2948ක් දක්වා ඉහළ ගොස් වෙනවා. අධිවේගී මාර්ගවල බස් රථ ගාස්තුවද නව සංශෝධන අනුව ඉහළ ගොස් වෙනවා. එමෙන්ම අධි සුඛෝපභෝගී වැඩිම බස් ගාස්තුව වන්නේ කොළඹ සිට කන්කසන්තුරේ දක්වා වන අතර එම ගාස්තුව රුපියල් 4450ක්. මේ අතර අද දිනේදීත් ළංගම බස් රථ දහවණේට එක් කර තිබුණද එම බස් රථ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් බස් රථවල ගමන්ගත් මගින්ද අදත් දැඩි අපහසුතාවට පත්ව සිටියා. අඬ නැත තින්ද රටක් කියනවා දැන්. සනීපයි සෙපයි. දෙන්නේ ගිය කට්ටිය ආවේ නැද්ද දන්නේ නැහැ. පේන්නේ නැද්ද? මේ අද දහවල් පිටකොටුව බැස්තියන් මාවත බස් සම්පතුම් පොලේ තත්වයයි. දැන් පැය දෙකක් විතර වෙනවා තාම බස් නැහැ අපිට. අනාරක්ෂිත ලෙස බස් රථවල ගමන් ගන්නා ආකාරයයි මේ.
බදුල්ල නගරයට එන සියලු බස් රථ අද දිනේ මෙලෙස මගෙන් ගෙන් පිරි ඉතිරි ගොස් තිබුණා. ගුරුවරුන්ට පාසල් වෙත යාමට සකසා තිබූ ප්‍රවාහන සේවාවක දර්ශන සමාජ මාධ්‍යයේ දක්නට ලැබුණා. අනුරාධපුර ගලෙන් බිඳුරුවැව තක්ෂිලා මහාවිද්‍යාලයට යාමට පැමිණි සිසුන් 37 දෙනෙකුට බස් රථ නොමැති වීම හේතුවෙන් ඔවුන්ට ගමන් කිරීමට සිදු වුණේ ලොරි රථයකින්. සිසුන් ලොරි රථයෙන් පාසලට ගමන් කරමින් සිටින අතරතුර එල්ලෑව ප්‍රදේශයේදී ලොරි රථයේ පිටුපස කොටස කඩා වැටීම හේතුවෙන් සිසුන් කීප දෙනෙකු තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කළා. කුඩා දරුවන් ජනේලයෙන් බස් රථයට ඇතුළු කරන මේ දර්ශන පෙළ අප කැමරාවේ සටහන් වුණේ හාලියල බස් නැවතුම් පොලේදී. මලේ පුතා එන්න. අපි යන්න අපි දුන්න ගන්තේ. මලේ ආද දුන්න ගෝඨාවට. බස් රථ සඳහා ඉන්ධන ලබා දීම ළංගම ඩිපෝ මගින් සිදු කෙරෙන අතර ඒ අනුව බොහෝ බස් රථ ඊයේ මෙන්ම අදත් ළංගම ඩිපෝ ආශ්‍රිතව ගාල් කර තිබෙනු දක්නට ලැබුණා. බස් රථ රියදුරන් පෙන්වා දෙන්නේ තමන්ට ඩිපෝ මගින් ලැබෙන ඉන්ධන ප්‍රමාණවත් නොවන බවයි. ඩීසල් නැහැ. මේ තීරණ ටිකෙන් ඉතින් දුවනවා. අපේ බස් 30න් අද 25ක් විතර වගේ තමයි දුවන්නේ. ඩිපෝ වලින් ඉඳන් ලබා දීම සාධාරණීකරණය වෙන්නේ නැහැ. ඩිපෝ එකට ගිහිල්ලා පරීක්ෂා කරලා බලන්න. අපේ බස් රථවල සිදු වෙන අසාධාරණේ. ඉතින් ඔය බස් සංගම්යයි කියා ගන්න මේ පුද්ගලයෝ ගිහිල්ලා බලන්න එපා. ඩීසල් කොහොමද ලැබෙන්නේ කියලා මිනිස්සුන්. ඇයි ඒගොල්ලෝ ගැන කතා කරන්නේ නැත්තේ? අද දිනේදී බස් ධාවනයේ කොච්චර 108කට අඩු වෙලා තියෙනවා. 108ටත් අඩු ප්‍රමාණයක් වෙනවා. හෙට වෙනකොට මං හිතන්නේ තවත් 105කට වගේ ඇති. හැබැයි ඉතින් බස් නැති වුණාට ගාස්තු දිනවනේ. ගාස්තු දීලා තියෙනවා.